අද අපි හදන්නේ වට්ටක්ක කරියක අමුතුම රසකට. ඉතින් මේකට වට්ටකමන් 250ක් විතර ගත්තා. ඊට පස්සේ කරපිංචා රම්පේ මේ වගේ ප්‍රමාණයක් ගන්න. මේ 250ක් නිසා මෙතෙන්ට සුදු ලුණු පිටි 4ක් විතර මං ගත්තා. ලුණු ඕනේ අම්මිරිස් කරල් දෙකක් ගත්තා මම, දෙකක් තුනක් වගේ. ඔයාලා රසයේ අවශ්‍ය ප්‍රමාණයට අම්මිරිස් ටිකක් වැඩි ගන්න කැමති නම් ඒ විදිහට දාන්න පුළුවන්. ඊට අමතරව අපිට කහ ඕන. ඒ වගේම තමයි ගම්මිරිස් ලුණු කුඩු ඕන වෙනවා. මොකද මේවා හොඳට මේ අඹරලා හරි කොටලා හරි ගන්න ඕනේ ගම්මිරිස්සුයි ලුණුයි එක මිශ්‍ර කරලා. ඒක නිසා මේකේ අමුතු රසක් තියෙනවා හදලා ගත්තට පස්සේ. ඒක නිසා අපි දැන් හදලා බලමු කොහොමද මේ වට්ටක කරි එක හදන්නේ කියලා. දැන් මම මේ විදිහට වට්ටක්කා, රම්පේ කරපිංචා, බීලූණු මේ හැම දෙයක්ම කපා ගත්තා. දැන් අපිට තියෙන්නේ සුදු ලුණු මිශ්‍රණය හදාගන්න. සුදු ලුණු පික් මම 4ක් විතර දැම්මා. ඔයාලා සුදු ලුණු රහට තව කැමති නම් තව ටිකක් එකතු කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මම මේකට දැන් එකතු කරනවා ගම්මිරිස් කුඩු. ගම්මිරිස් කුඩු ටිකකුත් ටිකක් වැඩිපුර දැම්ම නම් ඇත්තටම මේක රසයක් තියෙන. මොකද දැන් ඔයාලා මේ මේ මේකට මේ දාන්නේ නැහැනේ මිරිස් කුඩු. මේකෙන්නේ ඒ රස ගන්න. ඒක නිසා මේක දාලා මම හොඳට මේක හොඳට මේ විදිහට කොටා ගන්නවා. හරි, දැන් වට්ටක්කා ටික කැපුවා මං. ඒක දැන් ඔන්න පෑන් එකට දැම්මා. ඒක බීලූණු, අමු මිරිස්, රම්පේ කරපිංචා ටික ඔක්කොම මේකට දැම්මා. ඊට පස්සේ මම දැන් මේ කොටලා හදාගත්තානේ සුදු ලුණු වලට ගම්මිරිස් මිශ්‍ර කරලා ඒ මිශ්‍රණයත් මේකට එකතු කරනවා. දැන් අපි අවශ්‍ය විදිහට ඔයාට අවශ්‍ය පරිදි ලුණු ටිකක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ කහ ටිකකුත් මේකට දාන්න ඕන. කහ ටිකකුත් එකතු කරලා අපි ඇල් වතුරෙන් තමයි මේක ලිපේ තියන්නේ. ওই ගානට කහ ටිකක් දැම්මම ඇති. ඊට පස්සේ අපි මේකට ඇල් වතුර ටිකක් දානවා. ඇල් වතුර ටිකක් දාලා ගොඩක් දාන්න ඕනේ, චුට්ටක් දැම්මම ඇති මේක තැම්බෙනවනේ. ඊට පස්සේ තැම්බෙනකොට තමයි බලලා අපි මේකට මේ දාන්න ඕනේ මිටිකිරි ටික. ඉතින් මේ අතරේ ඔයාලට පුළුවන් මිටිකිරි ටික හදාගන්න. හරි, දැන් මේ මම දැන් විනාඩි 5කින් විතර ඇරලා බලනකොට මේක හොඳට තැඹිලා තිබ්බා. ඊට පස්සේ මම දැන් මේ කිරි ටික එකතු කරා. දැන් හොඳ සුවඳකුත් එනවා. දැන් මේ වෙලාවේ ඔයාලට පුළුවන් ලුණු මදි නම් ලුණු එකතු කරන්න. එකතු කර මෙහෙම දැන් කලින් අපි වැහුවනේ මේක ඇරලා තියමු. ඇරලා මෙහෙමම මේක චුට්ටක් හිඳෙන්න ආරිමු. හරි, මේ බලන්න අපේ වට්ටක්ක කරි එක දැන් හරි ලස්සනට හැදිලා ගානට හිඳිලා. මේ ගාන හොඳයි අපි දැන් කෑමට ගන්න. මේ වෙලාවේ දැන් මම එහෙනම් ඕෆ් කරන්නම් මේ. හරිම ලස්සනට තියෙනවා පාටත් එක්ක. ඉතින් රසත් ඒ වගේමයි.